ඇදුම රෝගය උත්සන්න වීමට හේතුවන ඔබ අතින්ම සිදුවන වැරදි මොනවද කියලා අපි දැන් බලමු. ඇත්තටම මොකද්ද මේ ඇදුම රෝගය කියන්නේ? ඇදුම රෝගය කියන්නේ අපේ පෙනහළු වලට වාතය යන මාර්ග පටු වෙලා ඒවයි සෙම ශ්‍රාවය වැඩි වෙලා අපේ හුස්ම ගැනීමේ අපහසුවක්, හතිය ගතියක් හා කැස්සක් එන එකට. මේක ගණන් නොගෙන ඉඳීම තමන්ට වල කපා ගැනීමක් කියලා කියන්න පුළුවන්. ඇදුම තමන්ට තියෙනවද කියලා තනියෙන් අඳුරගන්න පුළුවන් විදිහක් තමයි හොඳ හුස්මක් කරන් පිට කරද්දී ඒක පිට වෙන්නේ අමාරු වෙන්නම් සැක කරන්න පුළුවන් ඒක ඇදුමට ආසන්න රෝගයක් කියලා. මොකද ඒ ලක්ෂණම තියෙන තව රෝග කිහිපයක් තියෙනවා. අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඔබ මේ ලක්ෂණ වෛද්‍යවරයෙක් හම්බ වුණාම කටට පීක් ෆ්ලෝ මීටර් එකක් තියලා මේකෙන් හුස්ම පිට කරන්න කියයි. එහෙම අඳුරගෙන ඔබට බෙහෙත් නිර්දේශ කරනවා. ඒ බෙහෙත බොහෝ විට ඉන්හෙලර් එකක්. ඒ කියන්නේ ආශ්වාස වාතය එක්ක ගන්න බෙහෙතක්. ඉන්හෙලර් භාවිතය ගැන කතා කරමු. මේක වර්ග දෙකක් තියෙනවා. ක්ෂණික සහනය දෙන එකක් සහ දීර්ඝකාලීන විදිහට. ගොඩක් රෝගීන් දවස් කිහිපයක් පාවිච්චි කරාම ඒක අඩු වුණාම පාවිච්චිය නතර කරනවා. මේක මෙහෙම ගණන් නොගෙන ආයෙත් හුස්ම හිර වෙන ගතියක් ආවම මතක් වෙලා බෙහෙත පාවිච්චි කරන්න බලන් ඉන්න අයට මතක් කරන්න ඕන මේක මාරාන්තික වෙන්න උනත් පුළුවන් රෝගයක් කියන එක. දිගුකාලීන ප්‍රතිකාර අනිවාර්යෙන්ම තියෙන්න ඕන රෝගයක් මේ ඇදුම කියන්නේ. ඉන්හෙලර් භාවිත කරද්දී කට සෝදලා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඖෂධ ඒකෙන් මුඛයේ රැඳීමකින් තොරව ශ්වසන මාර්ගයට යනවා. ඒකෙන් ඔබේ ප්‍රතිඵල ගොඩක් හොඳ මට්ටමක පවතිනවා. ඇත්තටම මොනවයින්ද මේ රෝගය දරුණු වෙන්නේ? දූවිලි, රසායන ද්‍රව්‍ය, දුම්මංචු, කාර්වලින් පිටවෙන දුම. විශේෂයෙන්ම ඔබ ජීවත් වන්නේ නාගරික පරිසරයක නම් ඔබට මේ අපහසුතාවය සිදුවෙනවා. දූවිලි මයිටාවන්. ඒ කියන්නේ දූවිලි එක්ක ඉන්න කුඩා කෘමීන් විශේෂයක්. තවද බල්ලන්ගේ ලෝමවල ඇති කුඩා අංශු. මේ දේවල් තමයි ඇදුම රෝගය දරුණු වෙන්න හේතු වෙන්නේ. ඔබ ඇදුම රෝගියෙක් නම් මේ දේවල් වලින් ඈත් වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව නියමිත වේලාවට දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගැනීම ඔබටත් පුළුවන් සාමාන්‍ය කෙනෙක් වගේම හුස්ම ගන්න වගේම හුස්ම පිට කරන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා ඔයාලගේ අදහස පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ තවත් යාළුවෙක්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකක් ඉක්මනට අරන් එන්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.